අයිබෝන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සුපුරුදු පරිදි ඔබ එක්වන්නේ ස්පෝර්ට්ස් පැවිලියන් විත් ධනුෂ් කරවින්ද වැඩසටහනත් සමග ඉතින් පසුගිය සතිය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල අමතක නොවන සතියක් බවට පත් වුණා විශේෂයෙන්ම ලසිත් මාලිංග ශ්‍රී ලංකාවෙන් බිහි වෙච්ච විශිෂ්ට ක්‍රීඩකයෙක් ඉතින් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීම පසුගිය සතියේදී තිරණයට පත් වුණා ඉතින් බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන සිටියා ලසිත් මාලිංග විශ්වවිද්‍යාල ලෝක කුසලාණයට එන්නට අවස්ථාවක් උට ලැබෙවි කියලා ඉතින් අවසාන මොහොත වෙනකන් ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙන සිටියා ලසිත් තේවි කියලා නමුත් අවසනාවකට සිදුුනේ නැහැ එනු ලසිත් ජාත්‍යන්තර ක්‍රිකට් වලින් වගේම ලීග් ක්‍රිකට් වලටත් සමු දෙන්නට තීරණය කරා ඉතින් ඒ විශිෂ්ට ක්‍රීඩකයා පිටිපස්සෙ ඉන්න දවන්ත සෙවනැල්ලක් තමයි අපි අද අපගේ කතාබහට එකතු කරගන්නේ බංග්ලාදේශයේ සිට ඔව් ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ට පන්දු යවන්නෙක් ඒ වගේම හිටපු ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන පුහුණුකරු ඒ වගේම දැනට බංග්ලාදේශ ඉහළ දක්ෂතා ඒකකයේ වේග පන්දු ප්‍රධාන පුහුණුකරු විදියට කටයුතු කරන චම්පක රාමනායක මහතා තමයි බංග්ලාදේශයේ සිට අපි මේ විදියට උණුසුම් ආකාරයෙන් පිළිගන්නේ අයිබෝන් චම්පකයි අයිබෝන් දරුස් කොහොමද කොහොමද චම්පකයි දැන් මොනවද මේ දවස්වල කරන්නේ ප්‍රශ්නාවලිය අපි මේ හයි පර්ෆෝමන්ස් එකේ තමයි මම වැඩ කරන්නේ ඒකේ අපි මේ දවස්වල මාස දෙකක ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් යනවා ඉතින් ට්‍රේනින් බංග්ලාදේශයේ ඩකත් නේ අපි චිත්‍රගොන් කියන පැත්තේ මේ මෙහි අපි දවස් 25ක් විතර ඉස්සල් ප්‍රැක්ටිස් කරා ඊට පස්සේ දැන් මෙහි ටෙස්ට් ටීම් එක ඇවිල්ලා ඉන්නවා ඒගොල්ලොත් එක්ක පොඩි සීරීස් එකක් යනවා 4 day matches දෙකයි 1 days තුනකයි ඉතින් ඒක පටන් ගත්තා දැන් matches ඇත්තට ඉතින් ට්‍රේනින් තමයි වැඩි හරියක් matches කිව්වට ටිකක් පොඩ්ඩක් මේ පොණු වීමක් හරියට තමයි මේ මේ matches උසෙල්ලම් කරන්නේ මේ එහෙම තමයි ඉතින් කාලය ගත වෙන්නේ චම්පකේ මේ ඔබ බිහි කළ විශිෂ්ට ක්‍රීඩකයෙක්ගේ සමු ගැනීම පසුගිය සතියේදී ප්‍රකාශයට පත් වුණා විශේෂයෙන්ම ලසිත් මාලිංග කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ දජය ලෝක ඉදිරියේ ඉහළින්ම තබා ගැනීමට පුළුවන් වෙච්ච ශ්‍රී ලංකාවට ඉතාමත්ම කීර්තියක් ගෙනත් දුන්නු ක්‍රීඩකෙක් ඔබ තමයි ඔය සොයාගන්න පුහුණු කරුව බවට පත් වෙන්නේ පොඩ්ඩක් කියන්නකෝ ලසිත්ගේ සමු ගැනීම ගැන මොකක්ද ඔබට කියන්න තියෙන්නේ අපේ රටේ මට ඒක මට තේරුණා ඔබ කාලයක් තිස්සේ ඔහු සමු ගන්න ඉන්නවා කියන එක මොකද ඔහුගේ නිහඬියාවත් එක්ක මොකද විශේෂයෙන්ම මම හිතන්නේ ඔහුගේ ඉලක්කය තිබුණේ වර්ල්ඩ් කප් එකේ විතර ඔහු ඉතින් පසු ක්‍රීඩා කරන ඔහුගේ හිතේ තිබුණේ නැහැ ඒක මම දන්නවා හොඳටම නමුත් ඔහුව කැඳෙව්වේ නැහැ අවුරුද්දක් එකමාරක් තිස්සේ කිසිම පුහුණු වීමකට හෝ තරග වලට ඉතින් ඒකෙන් බලාපොරොත්තුවක් නැති බව තමයි තේරුනේ ඉතින් මම හිතන ඔහු කරපු දේ හරි කියලා මොකද තවත් ඉන්නේ කෙතරම්ක් නැහැ ඔහුගේ වයසත් එක්ක බැලුවම ඔහු තීරණ හරි තීරණයක් ගත්ති ඉතින් මම ඒකට ඇත්තටම ගෞරව කරනවා මොකද හැමෝන්ටම හැමදාම ක්‍රීඩා කරන්න බෑ නමුත් ඉතින් අර ඔබ කිව්වාගේ මිනිස්සු බලන් හිටියා මොකද ඔහු හොඩ තාම පන්දු යවන්න පුළුවන් ඕවර හතරක් පන්දු යවන එක ඔහුට ප්‍රශ්නයක් නෙවෙයි නමුත් ඔහු පුණුවීම් ලැබලා නැහැ ඔහු පුණුවීම් වලට අරගෙන නැහැ ඉතින් ඒතකොට ක්‍රීඩකෙක් කොහොමද අපි පෙරවරුවක් නැතුව තරඟා ලොකු තරඟාලියකට එන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඔහුගේ බලාපොරොත්තුවක් තියෙන්නේ නැති මම හිතන්නේ වර්ල්ඩ් කප් එක ගැන නොකියුවට ඉතින් නමුත් එයා ටිකක් අර කනගාටුදායක තත්ත්වෙකුත් තියෙනවා ඒ වගේ ක්‍රීඩකෙක් එහෙම යන්න උනේ ඇයි කියන නමුත් ඉතින් ගොඩක් ක්‍රීඩකයන්ට අපේ රටේ ඒක වෙලා තියෙනවා ඉතින් ඔයිට වැඩි හොඳ සමු ගැනීමක් තිබ්බනම් හොඳයි නමුත් ඔහුගේ ගත්ත තීරණයට ඉතින් මම හිතනවා ඔහු ගත්තේ හරි තීරණයක් කියලා දර්ශක විශේෂයෙන්ම චම්පකයත් එක්ක ඉතාමත්ම කිට්ටු ක්‍රීඩකෙක් තමයි ලසිත් කියලා කියන්නේ අපි දැක්කා ඔහුගේ එක් දින සමු ගැනීමේදී ඔබ වැළඳගෙන ඉතාමත්ම සංවේදී අවස්ථාවක් බවට පත් වුණා චම්පකයි දැන් මේ ලසිත් ඔබත් සමග කතා බහ කළේ නැද්ද මේ ලෝක කුසලාන T20 තරගාවලියට ඔව් සූදානම් වෙන්නට සූදානමක් ඔහුගේ තියෙනවා කියලාවත් කතාව නෑ මම හැව්වා මම දනිෂ්ක මම හැව්වා කීප වතාවක් එතකොට සර් මට මේ කතා කරලා නෑ කිසිම කෙනෙක් ඉතින් මට පුහුණුවෙන් වෙන්න තැනකුත් නෑ මේ මට කිසිම දෙයකට එන්න කියලා නැහැ කියලා ඉතින් මම බලාගෙන ඉන්නවා කියලා එහෙම කියලා තියෙනවා මට මේ නමුත් ඔහු ටිකක් කනසල්ලෙන් හිටියයි ඔහුට කතා කරන්න ඇත්තියි කියලා. ඒ කියන්නේ සමහර වෙලාවට අපි සාමාන්‍යයෙන් කෙලින් කතා කරන්න ඕනනේ කොහොඳ ක්‍රීඩකයෙක්ට කතා කරලා කියන්නේ ඔහු සලකා බලන්නේ නැත්නම් නැහැ කියලා. ඒක කිසි වරදක් නැහැ.
අපේ රටේ ඒක කරන්නේ නැහනේ දනුෂ්ක ඒකනේ ලොකු වැරද්ද අපි කාටවත් කතා කරන්නේ නැහැ මේ ට්‍රාන්ස්පරන්සි එකක් නැහැ කිසිම දෙයක දැන් උට කතා කරලා ඌව කන්සිඩර් කරන්නේ නැත්නම් ගිය අවුරුද්දේ හරි කතා කරලා කියලා දුන්න අපි නෑ අපි තරුණ ක්‍රීඩකයන්ට කියනවා කියන්නේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ මම දකින්නේ එහෙම මෙහෙම දෙයක් තියෙනවා ඒගොල්ලගේ එහෙම මතයක් තියෙනවා ඒක මම හිතන්නේ ප්ලේයර්ලාට කියන එක හොඳයි ඒක ඒක කිසිම වරදක් නැහැ ඒක වැරදියට ගන්න අවශ්‍යත් නැහැ මොකද විනිවිදභාවය කියන එක හරිම වැදගත් අපි ක්‍රීඩකයෝ නමනාපයෙන් යවන්න හොඳ නැහැ කවුරුවත් උන්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ඉදිරිය ගැන හිතලා මෙහෙම කරනවා කියලා තේ ඒක කිසි වරදක් නැහැ මම දකින්නේ නැහැ ඒක වරදක් එහෙම කතා කරනවා නම් ඉතින් අර කිසි දෙයක් කරන්න නැතුව සද්ද නැතුව ඉන්නවා කියන එක හොඳ ක්‍රීඩකයෙකුට එහෙම කරන්න නොකළ යුතු දෙයක් කියලා තමයි මම හිතන්නේ විශේෂයෙන්ම ලසිත් කියලා කියන්නේ 2007න් පස්සේ ශ්‍රී ලංකාව එක දිගටම ලෝකුසලාන ගණනාවක් නියෝජනය කරපු ක්‍රීඩකෙක් ලෝකුසලාන පහක් ලෝකුසලාන දිගට පහක් අපි ෆයිනල්ස් ආවෝ ඒ වගේම තමයි මේ කජ්ජක් ඉන්දියාවේ පැවැත්තේ පෞසුගිය T20 ලෝකුසලානේ හැරෙන්න ශ්‍රී ලංකාව 2007න් පස්සේ නියෝජනය කරපු සෑම ලෝකුසලාන තරගාවලියකම ලසිත්ගේ නියෝජනයක් තිබුණා ඉතින් ඒ වගේ ක්‍රීඩකෙක්ගේ අත්දැකීම් ඒ වගේම ඔහුගේ තියෙන දක්ෂතාවය මම හිතන්නේ ලෝකෙ කිසිම ක්‍රීඩකෙක් එක සමකරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් විශේෂයෙන්ම සුදු පන්දුවෙන් ඔව්. දැන් මේ ඔහුගේ දක්ෂතාව ගැන ඔබට ලොකු තක්සේරුවක් ඇති. ඒ ගැන පොඩ්ඩක් අපි කියමු අපේ ප්‍රේක්ෂකයන්ට. දනුෂ්ක මොනවාද මම කියන්නේ? ඔහු කළ තියෙන දේවල් ගත්තාම මේ ලෝකෙ ඒක මැච් කරන්න බෑනේ කාටවත්. මැට්‍රික්ස් 5යි. ඩබල් මැට්‍රික්ස් 2යි. ලෝකෙම දන ගැස්සුවා මේ සුදු පන්දුවෙන් ඉතින් රෝටස් ක්‍රිකට් කියලා කරේ තරඟ 30කට විතර ඒකෙත් ඉතාම හොඳට පන්දු යවවල කඩලු 100ක් ලබන එකක් තරම් තියෙනවා ඔහුගේ දනිස ආබාධයක් ඉඳ ඔහු නැවතුනේ ඔහුගේ කැරියර් එක තව ටිකක් දික් කරගන්න ඒකටත් ඒ කාලේ එකෙක් කතා කිව්වා මෙයා මේ ෆිට් නැහැ මම දන්නවා එයාට තියෙච්ච නී අවුරුදු එකමාර රෝටස් ක්‍රිකට් වලින් අයින් වෙන්න උනා ඒ දනිස ආබාධයට ඉතින් කවුරුත් ඔය කියන අය දන්නේ නැහැ ගොඩක් දේවල් නමුත් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාව ඊට පස්සේ මේ ගිය අවුරුද්ද වෙනකන් ක්‍රීඩා කරේ ටෙස්ට් ක්‍රිකට් වලින් අයින් වෙච්ච හින්දා ඉතින් අපි අන්නේ ඒකයි මම කිව්වේ අර අපි ගොඩක් වෙලාවට හරියට දේවල් දන්නේ නැතුව තමයි කතා කරන්නේ විනිවිද බයවක් නැහැ නේ ඒක හැමෝම කියනවා නම් ක්‍රිකට් පාලක මණ්ඩලෙනුත් ඔහුට මෙහෙම ආබාධයක් හින්දායි ඔහු මේකෙන් අයින් වුනේ කියන්නේ ඒතර හැමෝම පිළිගන්නවා අපේ රටේ එහෙම කරන්නේ නැහැ ඒකයි වෙලා තියෙන්නේ ඔහුගේ දක්ෂතාවය ගැන කියන්න ඕනේ නැහැ නේ මුම්බයි ඉන්දියස් වගේ ක්‍රීඩා කණ්ඩායමකට අවුරුදු 11ක් 12ක් එක දිගට ක්‍රීඩා කරන්න මොන ක්‍රීඩකටවත් හම්බෙන්නේ නැහැ. මම හිතන්නේ ඔවුන්ගේ රටේ ක්‍රීඩකේ ඇරෙන්න පිට රටක ඉඳ කියන ඔක්කොම මාරු වෙනවා. නමුත් ඔහු ක්‍රිකට් වලින් සමු අරගෙනත් අද තාමත් ඔහුව තියා ගන්න හදනවා. ඉතින් ඒ වගේම ඔහුගේ රෙකෝඩ්ස් ඔක්කොම බැලුවාම T20 වල ඕස්ට්‍රේලියාවේ මේ Big Bash එකේ කඩලු 6ක් ලකුණු 7කට ගන්නවා. ඉතින් ඒ වගේ රෙකෝඩ්ස් හරි ඒව මැච් කරන්න බෑ. ඉතින් ඇත්තටම ඒක ඊටත් අමතරව අපේ ක්‍රිකට් වලට පුදුම කලර් එකක් දුන්නේ මිනිස්සු බලන්නව වික්ස් දාගෙන බලන්නව වර්ල්ඩ් ක්‍රිකට් එකේ හැම රටේම ඒ මාකටිං එක එයා හින්දා වුණේ ඒ බ්‍රෑන්ඩ් එකක් ඒක ඉතින් ඒක පුදුම වටන දෙයක් අපේ රටට ගක් අයට තේරෙන්නේ නැතුණා ඒක පිට රට අය ඊට වැඩි අගය කරලා තියෙනවා හොඳටම ඒක තේරෙනවා මම දැක ICC කින් මේ නිකුත් කරලා තියෙනවා ඔහු ගැන වීඩියෝස් එහෙම කොච්චර ආඩම්බරයිද අනිත් අය අපේ අයට වැඩි අපේ අයත් ඉන්නවා මම කියන්නේ නැහැ මේ සාමාන්‍ය මිනිස්සු ඔක්කොම හරි ආදරේ. නමුත් ක්‍රිකට් වලට සම්බන්ධය එහෙම කරලා නැහැ. ඉතින් මම හිතන්නේ එහෙම ක්‍රීඩකේ ලෝකෙ බිහි වෙලා තියෙන්නේ දැන් මාලිංගෝයි ක්‍රීඩකේ ඔහු විතරයි බිහි වෙලා තියෙන්නේ. ඔය වගේ යෝක පන්දු මම සෙල්ලම් කරන කාලේ වසීම් අක්‍රම වකයිනුස් තමයි යෝකස්. නමුත් මොහුගේ යෝකස් තරම් ඇකියුරසි එකක් නැහැ. ලෝකෙ කවුරුත් එහෙම කරලා නැහැ. එච්චර ඒ ගැන ප්‍රගුණ කරලා තියෙනවා. ඉතින් ඒක පිළිගන්න මුළු ලෝකෙ ඉන්න ඔක්කොම ලොකු ක්‍රීඩකයන් කමෙන්ටේටර්ස්ලා පරණ ක්‍රීඩකයන් ඔක්කොම මේක පිළිගන්නවා. ඉතින් ඔහුට තිවිච්ච ඒ මේක අපේ රටේ අයට තේරුන්නේ නැහැ හරියටම. මට හරි දුකයි ඒ ඇත්තෙන්. මම දන්නවා මිනිස්සු ආදරේ කියලා තාමත් ආදරේ ඔහුට මාලි කියලා කෑ ගහනවා. නමුත් ඉන්දියාවේද එහෙම නැත්නම් එංගලන්තේද තීන් පුදුම විදියට ඔහුට සලකනවා ඔහු ක්‍රිකට් වලට කරපු දෙයට ICC ගෙන් ඒක රෙකග්නයිස් කරලා තියෙනවා. ඉතින් ඔහුගේ දක්ෂතාවය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔහු ඇවිල්ලා ඔහුට ආවේනික දෙයක් හදාගෙන ඔහුගේ බ්‍රෑන්ඩ් එකක් ලෝකෙට දීලා අවුට්ස්පෝකන් ඒ කියන්නේ බය නැතුව කතා කරපු ක්‍රීඩකයෙක්. ඉතින් ඒ ගැන මම ඇත්තටම සන්තෝෂ වෙනවා.
එහෙම කෙලින් කතා කරන අය ඉන්න එක ගැන මම හරි සන්තෝෂ වෙනවා ක්‍රිකට් ටීම් දම නෙවෙයි ඔහුගේ දක්ෂතාවයේ හින්දාම නෙවෙයි හැබැයි ඔහුට හරි කියලා හිතන දේ කියනවා ඉතින් සමහරලාට ඒක වැරදියට ගන්නවා අපේ මිනිස්සු නමුත් මම ඒකට කැමති මේ ඒ වගේ කතා කරන අයට මොකද වැරද්දක් නෙවෙයි කතා කරන්නේ මේ ඉතින් ඔහුගේ දක්ෂකම් ගැන කියන්න ඕනේ නැහැ ඔහු ඒක දාලිවරයි ඒක ඒ අර ඒගොල්ලෝ ට්‍රූ ලෙජන්ඩ්ස්ලා ආයි කවදාවත් මේක නැති වෙන දෙයක් නෙවෙයි ඒ ක්‍රිකට් වලට ගිරාපු දෙයක් ආයි නැති වෙන්නේ අපේ රට ලොකු ආඩම්බරයක් ඒ වගේම ක්‍රිකට් වලට ලොකු කලර් එකක් ගෙනාපු එක්කෙනෙක් ඉතින් ඇත්තටම සතුටු වෙනවා මොකද මට දායකත්වයේ හම්බුණා අවුරුදු 16 ඉඳන් ඔහුත් එක්ක හොයාගෙන ප්‍රශ්නේ අහන්න ඉති මේ චම්පකයි දැන් මේ මාලිංග වගේ විශිෂ්ට එක ඔබ දැකපු ගමන් ඔව්ව මේ ගාල්ල ක්‍රීඩා සමාජයට ගේන්න ගේනවා මේ කතාව පොඩ්ඩක් කියමු අපේ ප්‍රේක්ෂකයන්ට මේ මේ දැන් මාලිංගගේ තොරතුරු වෙන කාලයක් මේක ඒ ගැන අපේ ප්‍රේක්ෂකයොත් නෑ ඒක ඒක දනුෂ්ක ඒක හම්බෙන් වෙච්ච හම්බෙන් කියන්නේ මෙහෙමයි ඉතින් මම පුණු කර කැටරේ මම මේක හුඟක් තැන්වල කියලා තියෙනවා ඒ ක්‍රිකට් පාලක මණ්ඩලෙ නෙවෙයි ඇත්තටම ක්‍රිකට් ෆවුන්ඩේෂන් ඔය ගාමිසනායක මහත්තයාගේ එකක් තියෙනවා ක්‍රිකට් ෆවුන්ඩේෂන් කියලා ඒකෙන් ඔය කෝචින් ප්‍රෝග්‍රෑම්ස් කරන්න මට කතා කරා උන්ට සල්ලි ටිකක් තියෙනවා අපි මේක මේ පිටපලාත්වල ළමයි ගෙනල්ලා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න 1999 වගේ මට මතක 98 99 වගේ මේ මම ඒ කාලේ ක්‍රීඩා කරනවා ගාල්ලේ පුණු කරු ඒ ඔක්කොමත් එක්ක මට නිදහස් වෙලාට ඇවිල්ලා මේ මාස 3ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියලා ඒකෙදි හම්බෙච්ච ක්‍රීඩකයෙක් තමයි මම හැබැයි ඔහු දැක්ක පළවෙනි දවසේම මට තේරුණා මේ මේක ස්පෙෂල් කියලා මේක මාර ස්පෙෂල් දෙයක් කියලා ඉතින් අවුරුදු 16 දී මගේ මම දැක්ක ගාම කිව්වේ පළවෙනි දවසේ කතා කරේ ඔහුට ඔයා ගාල්ලේ චම්පකේ කොයි ඉන්ඩෝ NCC ඉන්ඩෝ එකේදී තමයි ඒකට තමයි ඔක්කොම ඔය පිටපලාත්වල තේරිච්ච නැති ළමයින්ට එන්න කියලා ඒ ක්‍රිකට් ෆවුන්ඩේෂන් එකෙන් අපි ප්‍රෝග්‍රෑම් එකක් කරා ෆාස්ට් බෝලර්ස්ලට වෙන කොකටවත් තේරිච්ච නැති අවුරුදු 17න් පහළ ඒකට ආපු ක්‍රීඩකෙක් තමයි ලසිත් මාලිංග. ඉතින් මම පළවෙනි දවසේ දැක්ක ගමන් ඔහුගේ ළඟට ගිහිල්ලා කිව්වා ඔයා ගෝල් සිසි ප්‍රැක්ටිස් එන්න. මගේ ඔළුවේ වැදිලි ඉවරයි මම ඒ මහා අමුතු දෙයක් බව දැක්කා. ඉතින් ඒක තමයි ආරම්භය. එදා ඉඳන් මේ මගෙත් එක්ක ක්‍රිකට් ටීම් එකක් අම්ම ඉතින් අපේ සම්බන්ධය අපි එකට සෙල්ලම් කර ගාල්ලේ. මමයි ඔහුයි නුවන් කුලසේකර එකට පන්දු යවලා තියෙනවා ඒක ටීම් එකට. ඉතින් ඒකත් ලොකු දෙයක් නේද? يعني සාමාන්‍ය කෝච් කෙනෙක්ට ක්‍රීඩා කරන්න හම්බෙන්නේ නැහැ නේ ප්ලේයර් ලයික්. මං කියන්නේ ඔබ ලොකු ජයග්‍රහණයක්. ඔව් අපි අපිට ක්‍රී ඒ කියන්නේ උගන්නන එක ග්‍රවුන්ඩ් එක මැද ඉඳන්ම කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒක මේ ලොකු ලොකු දෙයක් නේ අද සාමාන්‍ය අපි පුහුණු කරුවෙක් හැටියට අපි ග්‍රවුන්ඩ් එකෙන් එළියේ ඉඳගෙන තමයි මැච් එකේදී පුහුණුව ලබා දෙන්නේ. ඉතින් මට හැබැයි අපි පළුම් පෙළ තරඟ වලට එකට සහභාගී වෙලා එකට ජයග්‍රහණය කළා. ඔයි කුලසේකරයි උන් දෙන්නත් ගාක්ම ළඟි මාසෙක න්යාලු දෙන්නේ. අපි තුන් දෙනා ඉතින් මම කෝච් දෙන්නගේම ඉතින් මාලිංග එක්ක එකට පන්දු යවලා තිනවා මම කණ්ඩායමේ. ඉතින් බොහොම කෙට්ටු ශරීරයක් ඒ කාලේ තිබුණේ ඔය වගේ නැහැ පොඩි හැබැයි ඔහුට වේගය තිබුණා බය නැතිකම තිබුණා අවුරුදු 17 දී තමයි මුලින්ම පළමු තරඟයට සහභාගී වුණේ ඒකෙදි මම ක්‍රීඩා නොකර මගේ අවස්ථාව තමයි ඔහුට ලබා දුන්නේ මේ සීසීසී කණ්ඩායමත් එක්ක ඔහු ඒකෙදි කඩලු 8ක් ලබා ගත්තා ඉතින් මම ගාපු නැති එක මම සෙල්ලම් කරපු නැති එක ගැන මම සතුටු වෙනවා මොකද ඔහු කඩලු 8ක් අරගෙන අපේ තරගේ ජයග්‍රහණය කළා දුන්නා මේ එදා තමයි ඔහුගේ පළවෙනි තරගය 2000 මම හිතන්නේ එක වසරේ 2001 දී තමයි පළමු මේ පළමු පෙළ තරඟේ සහභාගී වුනේ මම මේ ළඟදී ඒකේ ෆොටෝග්‍රාෆි එකක් හමුණා බෙදා ඒ මැච් එකේ ගත්ත ෆොටෝග්‍රාෆි එකක් තිබුණා මේ ඔව් මගේ ඇති කොහේ හරි මම ඔබට එවන්නම් ඒක අපේ ඉස්සරහට අපි පෙන්නම් ඔව් ඒක තිබුණා මේ මම ඒකත් එවන්නම් මේ 2001 දී තමයි ඊට පස්සේ තමයි පාර මම ජාතික කණ්ඩායමේ පුහුණු කරුණා 2001 දී 2000 ඔහු පූල් එකේ හිටියා පාස්පෝලි ඇකඩමි එකේ හිටියා 2004 දී ඔහුට ටෙස්ට් වරම් ලැබුණා එතන ඉඳන් ඉතින් මම කියන්න ඕනේ නැහැ දර්ශකට 2004 න් පස්සේ ඔහුගේ ජයග්‍රහණ වර්ල්ඩ් කප්ස් ද ලංකාවට කරපු ජයග්‍රහණද මුම්බයි ඉන්ඩියන්ස් ද එහෙම නැත්නම් වෙන ෆ්‍රැන්චයිස් වල ගිහිල්ලා කරපුවත් ඉතින් ඒක ඒක දැන් ලියවිලි ඉවරයි
චම්පකයි දැන් දැන් ඔබ පුහුණුකරු විදියට ඉන්න කාලේ ලසිත්ගෙන් දැක්කපු විශිෂ්ටතම දක්ෂතාවය ඔබට නිකන් ඔබේ හොඳම මතකයේ තියෙන මොකක්ද අපෝ තරගනම් මතක නෑ මං හිතන්නේ ගොඩක් තරඟවලදී දක්ෂකම් ඒ කියන්නේ මැච් දිනවල තියෙන තනියම ඉතින් ඔහු ඕස්ට්‍රේලියාවේදී ඊට අමතරව ඔහු ලොකු දෙයක් කරා මට ඒ කවදාත් අමතක නෑ ඔහු ඇන්ජලෝ බැට් කළ මැච් එකක් දිනුවා ඒ හිතන්න නැති මැච් එකක් ඒක හිතන්න නැති අපි ලකුණු 100ක පාර්ට්නර්ෂිප් එකක් දාලා ඒ 10 වෙනි විකට් එකට අපිට හිතන්න බැරි ජයග්‍රහණයක් ඔව් හිතන්න බැරි ජයග්‍රහණයක් මට කවදාවත් අමතක නෑ ඔහුගේ පන්දු යමට වැඩිය මට ඒක අමතක වෙන්නේ නැහැ මොකද මිනිස්සු භාගයක් නැගිටලා ගියා අපි පරාදයි කියලා මැච් එක ඒ ඒ ඒ සීරීස් එකේ ඉතාම හොඳට පන්දු යව හැම සීරීස් එකේම ඒ කාලේ ඔහු පීක් එකේ හිටපු කාලේ මේ මට එකක් කියලා මතක වෙන්නේ නැහැ ඔහු කරලා තියෙන ප්‍රමාණය වැඩි එකයි මතක හිටින් නැත්ති මට අරක අමතක වෙන්නේ නැහැ ඔහු පිටිකරණේ මේ කරලා මේ මැච් එක දිනපු එක ඉතින් ඔහු ඇන්ජලෝයි ඉතින් ඒක මට ජීවිතේ අමතක වෙන්නේ නැහැ පන්දු යවීම ගැන නම් ගොඩාක් ඒවා තියෙනවා මේ ධනුෂ්ක මේ කඩලු පහේම කොච්චර අනන් තියෙනවාද ඒ කියන්නේ තරඟ දිනවල ඇති මම දන්නේ නැහැ මට මතක නැහැ තරඟ ගණන මේ හිතන්නේ නැති මැච් අනිත් පැත්තට හරවනවා ඉතින් ඒ වගේ එන දක්ෂතාවයක් තියුනේ ඔහුට තියුච්ච පළවෙනි දේ තමයි ඔහු පොඩි කාලේ ඉඳන්ම බය නැහැ ට්‍රයි කරන්න කිසිම දෙයක් ඉතින් අපිත් ඒ ෆ්‍රීඩම් එක යාට දීලා තිබුණේ ට්‍රයි කරනවා හැමතිස්සෙම දේවල් අවුට් කරන්න ට්‍රයි කරනවා ඉතින් සමානට රන්ස් යන්න පුළුවන් නමුත් ඒ ෆ්‍රීඩම් එක එයාට දුන්නා මොකද ඒ එයාගේ ඇක්ෂන් එකට ඒ කාලේ එයා ගොඩාක් ඇකියුරේට් බෝලර් කෙනෙක් කරන්න ගොඩාක් අමාරුයි අපිට ඕන උනේ හැබැයි විකට් ටේකින් බෝලර් කෙනෙක් කරා ඉතින් ඒක හරියටම කරා ඉතින් පසු කාලෙක ඔහු දෝලණය ඔක්කොම කරා මං කියන්නේ මේ මුල කාලේ ගැන මේ ඊට පස්සේ ඉතින් ඔහු උත්තරම් මං හිතන්නේ මේ මේ මොලයක් තිබුණා කියලා කාටවත් පන්දු යවන්නේ කැටියට බැට්ස්මන්ලව ට්‍රැප් කරන්න ආයි ඒක ඔක්කොම ඇඳිලා තියෙන්නේ ඔහු තරඟයට යන්නේ ඉස්සෙල්ලා ඔහුගේ ඔළුවේ එක එක බැට්ස්මන්ලට ඔක්කොම ප්ලෑන්ස් දාගෙන තමයි එන්නේ ඉතින් පුදුම මේ ඒ අතින් හරිම ඉන්ටෙලිජන්ට් ක්‍රිකටර් කෙනෙක් ඒ වගේම තමයි දැන් අපි දන්නවා ඔබ සෑහෙන කිප්පෙන් ලසිත්ව ආශ්‍රය කරපු කෙනෙක් සාමාන්‍යයෙන් ක්‍රීඩාවෙන් එයා පැත්තේ ලසිත්ගේ හැසිරීම කොහමද ලසිත් මොන වගේ කෙනෙක්ද කතා බහ හරි 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 පොඩ්ඩක් ලැජ්ජාකාරය එයා වැඩිය ගොඩක් ඔය එහෙම එන්නේ අපිත් එක්ක නෙවෙයි මං කියන්නේ මේ බොහොම සිම්පල් විදියට ප්ලේන් ටිකක් බීගෙන තමයි ඉන්නේ එයාගේ පානය ප්ලේන් ටි තමයි මේ ප්ලේන් ටි තමයි ඉතින් ප්ලේන් ටියක් ගහනවා අපි කොහේ හරි අම්මුණා දෙත මැච් එකට ගියාම රෑ කාම්බරේ ඇවිල්ලා යයි මමයි කුලසේකර අපි ඔක්කොම ප්ලේන් ටි ඕඩර් ප්ලේන් ටියක් හදාගෙන ලෝක තමයි ඉතින් කතා කර කර කරන්නේ මේ ඉතින් ඒ බොහොම පැත්තකට වෙලා ඉන්න ලොකෝ පබ්ලික් එකේ ගිහිල්ලා ඔය කැපි පෙරන වැඩ කරන්නේ ඒව මොනවත් නැහැ හරියට උදව් කරනවා මම දන්නවා එක එක තැන්වලට චැරිටි කරනවා ඉතින් කවුරුත් දන්නේ නැහැ ඒක මම ටිකක් දන්නවා මේ ගොඩාක් අයට උදව් කරන නැති බැරි අයට ඒ වගේව කරනවා ඉතින් හැබැයි කිසිම පෝස්ට් එකක් කිසිම දෙයක් දාලා නැහැ ලසිත් ගේ නම අංකේ තමයි අංක 99 දැන් සාමාන්‍යයෙන් ලෝකේ ඔය වගේ විශිෂ්ට ක්‍රීඩකයන්ගේ අංකයන් දැන් අපි ගත්තොත් ඉන්දියාවේ සචින් තෙන්දුල්කාගේ අංක 10 ඔව් ඒවා රිටයර් කරනවා සාමාන්‍යයෙන් ඒ ක්‍රීඩකයා සමුගත්තට පස්සේ අපි ඒ වගේ දේ කරන්න ඕනේ නේද මේ ඔව් මම ලිව්වා ඇත්තටම මේ ඉන්දියාවේ මාව ඉන්ටර්වියු එකක් කරා මම ඒ පත්‍රයට දුන්නා ඒක මම දැක්ක ඩේලි මිරර් එකෙත් දාලා තියෙනවා ඔව් ලංකාවේ මම පර්සනලි කිව්වා ඒක රිටයර් කරන්න කියලා පුළුවන් නම්. ඉතින් ඒක මම දන්නේ නැහැ. මම ඉල්ලීමක් විතරයි කරයිද කියලා. ඉන්දියාවේ පත්‍රෙත් ගියා. මම ලංකාවේ මන්දක ඩේලි මිරර් එකේ දාලා තියෙනවා. මේ එයාගේ නම්බර් 99 එක රිටයර් කරන්න කියලා. මොකද ලෙජන්ඩ්ස් ලගේ ත එහෙම කරනවා. ඒ කියන්නේ ඒකයි ඔහුට කරන ගරු කිරීමක් හැටියට කරන්නේ. ඉතින් ඒක කරයිද නැද්ද මම දන්නේ නැහැ. ඉතින් මම නිකන් ඉල්ලීමක් කරා විතරයි. පුළුවන් නම් එහෙම කරන්න කියලා. දැන් මේ ලසිත් කියලා කියන්නේ මේ බොහොම බුදුදහමත් එක්කත් මේ ගොඩක් සම්බන්ධ වෙලා ආගමික කටයුතු වලත් සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් කියලා තමයි අපිට දැනගන්න ලැබෙන තොරතුරු අනුව වාර්තා වෙන්නේ
नगर वाल मम दिए मत आरंच मत हेम लुकूट किया ग्राम सेवा निर्धारित पानी हाँ तेंग वाले की तीन वालू मे मुना प्रश्न तीनों ना काट हरी पर्सनली कथा कर मम दटे उदाव करना मम की हरी हरी तो दंड ने मट मट आरच मम्मी क्यूवे उपदेश තරංගයකට කලින් එීම කතා බහ කරනවද චම්පකයි ඔව් යම් යම් දේවල් ඔහුගේ සමහර කාලේ තියෙනවනේ සමහර පීඩකෙන්ගේ කරන දේවල් හරියන්නේ නැහැ එතකොට නෑ දැන් මට ගොඩක් වෙලාවට මං මම බංග්ලාදේශ ආපු වෙලාවෙත් ඔය ඉස්සරහ මේ එයා දැන් මුම්බායි ඉන්ඩියන්ස් ක්‍රීඩා කරන කොටත් මට කතා කරනවා මැච් එකට ඉස්සරහ ඊට පස්සේ ආයි මැච් එකකින් පස්සෙත් කතා කරනවා හොඳට කරත් සෞත්‍ර කරා මොන හරි ප්‍රශ්නයක් වුණොත් කතා කරලා කියනවා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න मुंबई इंडियन कुमारी बांग्लादेश फोन कथा कर लंका मुंबई इंडियन मम लंका लंका दवास संबंधी को मैच के हुआ तो कथा करना मे मुना औषधे कथा करना मे ये वगे अभी दिन विश्वास ना विश्वास नहीं गोडक्ट थिंग विश्वास मम देतु कर वटागण मंगलिंग
බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බලාගෙන සිටි අවසාන මොහොතේ හරි මේ ලසිත් මාලිංගගේ නමත් ඔය 15 දෙනා ඇතුළත තියේවි කියලා. උණුකරනේ අනුෂ්ක මොකද ඔබට දුකක් තියෙනවද ඒකෙන්? නෑ අන්තිම මොහොතේ සිලෙක්ට් කරත් මං හිතන්නේ අහු ක්‍රීඩා කරයි කියලා. මොකද හේතුව පුණුවින් ලබලා නෑ. ඒ ඒ ඒ අන්තිම මොහොතේ සිලෙක්ට් කරපු කරනෝ නම් ඒක වැරදි මම හිතන්නේ. මොකද ඔහු පුණුවින් නොකර කොහොමද ගිහිල්ලා ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ? වර්ල්ඩ් කප් එකක් වගේ. ඒක වර කාලයක් ඉඳ ෆිට්නස් කරන්න ඕනේ. අයි පන්දු යවන්න පටන් ගන්න ඕනේ. ඉතින් එහෙම එහෙම කරන්නේ නැති හින්දා තමයි ඔහු සිලෙක්ට් කරේ නැතු ඇත්තේ. නැත්තම් ඔය ඉතිසෙල්ලා පෙරවරු තරඟ දෙනවනේ. ඊට ඉතිසෙල්ලා ක්‍රීඩා කරන්න අවස්ථාව දෙනවනේ. මම නම් දැනන් හිටියා ඔහු සිලෙක්ට් කරන්න යන්නේ නැහැ කියලා. මොකද ඒ සිලෙක්ට් කරනවා නම් ඉතිසල් තිබු තරඟාවලිය වලට ඔහු ගේන්න ඕන. ඉතින් අර එහෙම කියන්නේ නැතුව හිටපු එක තමයි වැරද්ද එතන. මම ඒකයි දකින්නේ ධනුෂ්ක මේ ඔහු ඒක පිළිගනි ඔහුට කිව්වා නම් ඔහු තෝරන්නේ නැති හේතුවක් මොනවද තියෙනවද? ඒක ඉතින් මම හිතන්නේ විනිවිද භාවයේ තියෙන්න ඕනේ කියන තමයි මගේ මතය. ඕනෑම ක්‍රීඩකයෙක් තෝරාගෙන නැත්නම් ඌට කියන්න ඕන මොකක්ද හේතුව කියන කාරණාව. ඔව්. ඔවුන් මේ රට වෙනුවෙන් ඌට විශාල සේවාවක් කරපු ක්‍රීඩකයෝ. ඔව්. එන නොසලකාරීමට මං හිතන්නේ කිසිම කෙනෙක්ට හැකියාවක් නැහැ කියලා. ඒක තමයි. ඒක තමයි අපි කරන වැරද්ද. ඉතින් ඕක නිවැරදි කරන්න නැහැ කොයි කාලෙකවත්. ඒකයි වෙලා තියෙන්නේ. ලසිත් ගැන අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ චම්පකයි? අපි අද දවසේදී කතා කරන්නේ ලසිත්ට මේක උපහාරයක් මිනිස වගේ තමයි අපි මේක කරන්නේ. මොකද ලසිත් කියන්නේ මේ රටේ මට ඔව් ඔව් විශේෂ ක්‍රීඩකයෙක්. ඔබ ඒ මට කියන්න තියෙන්නේ ඔබලා, ඒ කියන්නේ දැන් මේ රටේ ජනතාවම කතා කරන දේම තමයි. මම පුහුණුකරුවෙක් වෙයි, ඔහුගේ පුහුණුකරුවෙක් ඇත්ත, අපි ලොකු සම්බන්ධතාවයක් තියෙන ඇත්ත. නමුත් මම ඔහුට තෑන් කරනවා, ස්තුති කරනවා ලෝකේ ක්‍රිකට් ක්‍රීඩාවට ඒ ඔහු දීපු කලර් එක, ඔහු දීපු ඒ යෝකස් ටික, ඔහු දීපු ඒ ස්ලෝ බෝල්ස් ටික කාටවත් කරන්න බැරි දෙයක් ලෝකෙට පෙන්නවා. ඔහු වෙනත් එක්කෙනෙක්, ඔහු වෙනස් රටාවක්, වෙනමම ක්‍රියේෂන් එකක්, කාට් එකක්, මම කියන නාට්‍යයක් කියලා ඇත්තටම. ඒකට මම ස්තුතිවන්ත වෙනවා. මොකද අවුරුදු 15ක් 16ක් වර්ල්ඩ් එකේ ඔහු දීපු දායාද, ඒ කියන්නේ ඔහුගේ කන්ට්‍රිබියුෂන් එක මේ ක්‍රිකට් වලට දීපු ලාංකිකෙක් හැටියට මමත් ආඩම්බරයි. මම ස්තුතිවන්ත වෙනවා අපේ රටේ ක්‍රීඩකෙක් ට පුළුවන් වෙච්ච එක ලෝක ජය ගන්න. ඉතින් බොහොම ස්තුතියි ලසිත්. අපිට කියන්න තියන්නේ ලසිත් රට වෙනුවෙන් කරපු හැම දෙයකටම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. ලසිත් කියලා කියන්නේ මම හිතන්නේ කාලෙකට ඒව කාලෙකට නෙමෙයි කවදාවත් ආයේ බී වෙයිද කියලා විශ්වාස කරන්න අමාරු වෙන තරමේ ක්‍රීඩකෙක්. ඉතාමත්ම ඔහුටම ආවේනික වූ රටාවකින් පන්දුයවල ශ්‍රී ලංකා දජය ලෝකයේ ඉදිරියේ ඔසවා තැබූ ක්‍රීඩකෙක් ලසිත්. හැමදේටම ස්තුතියි චම්පකයි. ඒ තොරතුරු කිව්වට බොහොම ස්තුතියි ලසිත්. ඕරිස් පල්ලි දානුෂ්ක ලසිත්, අපි ඔබට තිලිනයක් විදියට තමයි මේ වැඩසටහන අපි මේ විදියට අවසන් කරන්නේ. ඔබ හැමදාම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේමීන්ගේ හදවතේ ඉන්න වීරේ. ඉතින් ඒ වීරත්වය සදා අමරණීයයි කියන කාරණාව කියමින් අපේ වැඩසටහන මේ විදියට අපි නිමා කරනවා. ලසිත් අපි ඔබට ආදරෙයි.